දිිලිප කුමාර ලියනකි දෙදහස් එකවුරුද්දේ ඇත් වලප කියලා කයිපතක් ලියරු. දෙදස් පහේ අවුරුද්දේ දියබරයා චප්පවිය කියලා කයිපතක් ලියේරු. දෙදහස් එකොල් හාවුරුද්දේ හදවතක් නැති අෛදිංචි කියලා කයිපතක් ලියේරුම්. දෙදස් දා හතා අවුරුද්දේ එපා මිතුරනි කවි එල්ලන්න කියලා කයිපතක්ලියේනුම් මෙතියෙන්නේ දෙදස් දා හතේ ලිව්ව එක මේ අවසාන කපත ඉතිරි නෙතක් අග තවමත් නිධන්හාරණ පිරිමියක්. දිලිප කුමාර ලියනගේ. කයිපොත් පහ ලිව්වහම මේ කවයක් කියල පේට එකක් කම්බුනවාන් කවිෙක් කියල සමහරුන්ට එක කවවියක්ක් ලියොමත්වගේ පේටට එක කම්බුණවා. දිලිත් කුමාර ලියනකි අයිබුවන් මචා දිලිටට පුළහන් අපි හිතනවන් දිලිත් අපයෝ දන්නවා කියලාමි නිස්සු මේ පලැමැට් එක නොදන්න කෙනෙකුට දිලි් කුමාරලි නිග කැෙන් කවුද කියල හැබෝත් ඕයාට පුළුහන් හඳුන්නා දෙන්න නොදන්නයට මම කවු දෙ කිය ලා වහන් මට මේ නි්චිතව මට නාම කරණයෙන් කියන්න පුළන්මන් දිලිප්ුමාලිනිග කියලා එතකොට එළිය මාව හඳුන ගන්න මිනිස් ුටික් ඒ නමින් ම වහඳුන ගන්නවා නමුත් එළිය දීල තියෙන නමට වඩා දෙයක් මංගාව තියෙනවා වගේක් ඳුන්වා දෙන්න කැමති මිනිහෙක් එකැනේ නාම කරීමට මදි දිල්කවා ලියනගේ කියලා කවුටුහරි දන්න එකක් තියනව නං එලියේ ඒ දන්න එකටලා දෙයක් මං ගව තියෙනවා කියලා මට පෙන්න්න ඕන මිනිහෙක් ම ඇතර මේ නවමට මදි කියල මටහිත එකනම මෙහෙම කිවොත්හ මේ කියැන අපිතම මං හඳුන්නාදීම කිව් එකකින් මං ඉසල පටන් ගන්නා දිලිගේ ගම කොහෙද මම ඇත්තටම මේ පොඩි ගමක දෙවක් කර කියලා කියන්න ඔය කුුණාලි ්‍රික්්‍ය පොඩි ප්‍රත්්‍යන්ත ගම පොඩිකමක් දෙරිත් ස්කෝලිග ඉස්කරට තුනට ගියා සමන් එකක් වෙන්නරුව මහාවිද්‍යාලයට අලෝ මධ්‍යම හා විද්‍යාලය වික්‍රමිශිලා ජාතික පසල මේ ද දිරිගේ ෘතික සභාවය මොකක්ද රස්සාවා විදිරර ගුරුවරෙක් නමුත් පෞද්ගලිකන්සේ වැඩකරන ගුරුවරක් රාජ්‍යන්සෙත් කාලයක් වැඩ කලා එක මෙලෝර හක්නෑ වගේ උනා මන් දිගට තීරණය කලා මේක මන්න උුණ කියලා දෙග වයිස හලිස් නමේ. මම අවුරුදු පනස් නමයක විස්වාමක සිංල විශ් ගන්ධපු ිවෂන්කාරය කියර මර්ණි ගහත්ම කියනු. හදරිස් නමයයි කියන්න මට වඩා දශකයක් ඔයා ඔය සි බාලයි ම බාලායි කියෙනන වචන පවිච්ච කරනටික කරව අක ැති නමුත් වෙන වනයක් මට හුව දශකයකට පස්සේ පුදුනාවායක කියමු. දිරිත් තාම ටිවෂන් කරන හින්දා මට මතකයි දිලි්ග්‍ය නම ඉසල්ලාම ය ගම්පහම පන්ති කරන කාලෙ. දම දිනව පැත්ති. දරන හිටන ටා දශකයක් බාලායි කියලා මං විතයේ දසක තුනක් විතර බාල ඇති කියලා. එක අන්නේ හැඳනී පොඩි තරුණ කොල්ලි ළමයිතිකත්තියාගෙන හොඳට පන්ති කරනවා කියලා මට එනවා පොඩි නිවස් එකක්. එතර මුලින් මේේ තිවෂණගරක් වසින් ඉරිසිාව. තරගකාරය මතිවීම් පිළිබඳව තියෙන ඉරිසිාව. විශසාම ගියාට පස්සේ මතක නැතිවනාාමකද තරගයක් නෑනට පස්සේ මං කැමතික දස කැවිල්ල දිරජ්‍ය පන්ති. දිලිත් එක්ව විෂය උගන්නන්න. විශ්ෂාන්ක ගුරුවරයාට පුළුහන්ද දැ සජීෝ පන්තිකරන ගුරුවරයට පැයිභාගයක් පැයක් කවිතර අවස්ථාවක් දෙන්න නොත්චැල් ජයාසාාවක් කිෂ් කරග. ද සැකවතනම පටන්ගන්න ඒ කියන. එකක් මගේ නෝනාස ගෝලෙක් ට මතරන ස මක්කරි වැඩකට ගිරුල්ලට ාවට පස්සේ. මංසව මගේ නොට හදුර හඳුන් දුන මේසක ගෝලෙක් කියලා දෙවනිවතාව කරන්න තමයි මංගාවට ආවේ ඊට ප වස මං පන්තිය මෙහම ගෙදර එක්ක ගියහටියෂන් කාරෙක් ඉදිහට ඒකාල මටහිට පූ ප්‍රධාන සතුරා කෞදය කියලාොත් උපර ශාන්ත සන්නස්කල ඉගැනයි මගේ ෆයිට් එක තිබ්බේ ඒ වැඩෙත් එක්කඒගැනේ. ස්ටඩීස්ටඒ වැඩ පිළිවල ඒ ප්‍රචාරණ කලාව මගේ මහානේකා බවට පත්තුනේ මගේ ෘතිය ඇතුළේපු සනස්දල තවමත් අරහපු ප්‍රශ්නයටය ගැනේ මගේ පන්තියේ ඉඩක් දෙන්න පුළුවන්ද පැෑබාගයක්ද කියලා නිශ්චිතිල පිිතුර ප්‍රශ්නයකුවොත් මෙන බෑ කියලා හේතුව තමයි මට තාමත් තේරනවාස මගේ අනෙකා කියලා ටියක් හැ්පෙන්ඩ අමාරුයි හැබැයි මේ සුන්දරෝම මේ කියන්නේ නමුත් මං ආසයි ස ගණුදු ද ගඩ ැ ෘත්තමේ ජීවිත මහිතන තහමත් සවගේ තැනකට මට යන්න අපහසු වෙන්න ඇති අර ඒකාලෙ හදපු සංකේත ලෝකය තමත් මට හිතන කඩාගන්න බැරිවෙල තියනකළට හිතෙනවා එන්දමං ඇතරම මේ ඉර්ෂ වන්නේ මේ මට මං ගැන තින බැකි. දිලිත් මේ ප්‍රශ්නයසා උත්තරය යහන්කිතව මරුව ුදෙන්නේ නිෙලර තරවන ඇත්තටම ඒනිසා තමයි මගේ මරු ප්‍රශ්න සමහරලවට හන්නේ දිල මම ඔයාව අදසාකච්ඡා කරන්න හදන්නේ කවිෙක් විදිට මට ඒතන් දේ වල්ටිකක්යක් එතකොට මට තියන පොඩි පොඩි අදහස් මේ මේ විනින්වාද ගැටල නෙ ම ික පඩි පොඩි හිතර පොඩ නොට ක්ද ගතා. කිය මගේ ඇහවොත් හෙම දිිත් නවකතා ලිවේ ඇයි කවිලිවේ එක ක නක් ලිව යි සදදු කීපයක් ලිවේ යි ෆිල්ම්ස් කර කත් ිවෂ නට අමරෝරය යිකිනට මගේ පැත්ේ ොි උතරක් තියෙන ම ඒකම දිලිත් ග හන්ඩාසයිකං දිලිත් ඇත්තට ඇයි කවිලියන්න එහෙමනැත්නන් අපිජීවත්තන මේ සමාජය මේ සමාජන අනෙකා අපෙන් අපේ ගැනවාගේ කවි ඉල්ලනවද එල්ලුමට සැපෙව ද එහමනැත්ත මේ සමාජයට කවි ඇයි ඇ දිත් කවිියන් එකක් එකට දැන් සාම්ප්‍රදායික කිව්වොත්නි මගේ ආත්ම ප්‍රකාශනය මගේ මේ මකරි මට ලෝකට කියන්න තියෙනවගේ දේවල් වයිකෝොත් ඒකෙ නෑ ම සෑත්තරම ගැෙනෙක්. මං කවිලිය නෑ එහෙම හැබැයි මේ මගෙන් කවි ඉල්ලන්නෙත් නෑ කවරුවත් මේ මං කවි ලිනැ කියලා කොරමට බන්නෙත් නෑ. හැබයිමට තේරවා මේ මට දෙයක් යමේ මගේ ඇනලයිස් සැකෙන මගේ විග්‍රහයක් දේවල් සම්බන්ධයෙන් ති වෙන ග්‍රහයක්ඒ ැනේ දම් මම වාම ව්‍යාපාරයතුලතුම ගොක් ඉඳල තින්නේ සිතන්නෙක් විදියට හැබයි සේරටෝම කියාගට බැරි දෙයක් මට එක්කො පක්ෂයක එක්ක සංවිධානයක එක්ක එකතුව මට තන වෙනගේ පාදරට හරු හමට තින මේ මෙහෙම එකක් වගේ කියට මොනවර එහෙම නව අදහසක් කියන්න මං කවියක් ලිව විනා එහෙම නැතුව හැබේ මට ගල්ලතියනවා කවිලියන්ල මෙම මෙම නම් තේව සියල්ලතරයට බස්සේ මට කවි කියලා කියැන ඉතින් මට මේ දේවල් ගැන මගේ කියවීම මගේ අධ්‍යමක් මගේ සිතුවිලි මගේ අධ්‍යයනයන් හෝ මගේ අදහා සයිඩලිජේක කියන්න තින එක මාධ්‍යයක් විතරහයි ඒකති කවිය විදිහට මල් ලියනව ඇති මදැන එක කවවිද නැද්වගේ තැින් ම දන්න ඒ ම ලොකු ඇගීමටම පත්‍රලත්නැ කවියක් විදිහයට හැේ මට හිතන හොනොහරි දවල්ින්ඳ රෑවිෙනදම් විදගත්ත දෙයක් පාන්ද ෙල කල්පනකරුවාහට පොට වෙන හැඩයක්ක් කියෙනවනික. වෙන වෙන ූනක්ක වාඒ එකොට වච කියලදානකතා මගේ ශිට්ටාටිකතා මත එ දිලිත් වගේ කයිපොත් පහක නම්කිව් මම හැබැයි මට ලැබිල තියන්නේ ඇතරම කයිපොත් දෙකයි ඉතුරු කයිපොත්වනොකෝ බෙල්ද පොලේ නෑ නෑ එක එකක් තමයි මේ එකක් මට මේ වෘතියක් විදියට කවිලියන්න හෝ සාහිත්‍ය කරන ෙන් උමනාවවත් තිබෙන ම තකොත් ෂේත්‍රයේ හම්බ කරන මින්න්නේ. හැබේමට කවි ලියන් ඕනුනේ එකක් එක කරමං කියපු අවස්ථාව අවස්ථාවෙන් මට මේ ඕන්ලනෑ කවදාවත් කවිය කියන එකත් එක්ක හෙම කවි පොතල්ලිලා වෙළඳ පොල්ඩ දාන්න හෝ අනික වෙලඳද පොල පිළිගන්න තරන් කවියකුත් නෙවේම ලියල තියන්නේ ැනෙ එහම ට්‍රෙන්න්ස් බල්ලහ ත් නම ල තියන මන් ලිව්වා මා මගේ ඔයදමෙන් ගැහුවා කාටයියන්ඩෙකිවල් ෝොච කර දැම්ම මට පාඩුවක් වෙලත් නෑ අදරත්මංකවි පොතක් කරපු හම ගොඩක් වියදන් කරනවා මට වෙන සල්ල ටික්ත්තියෙන් නිසා එමටම පොෙක්්ේක් විියට එහෙමිෙනඳ පොල ගැන විටල කවිලිය නෑම දන්න මගේ ඉස්සරට ියන් න හරි වුනොත් දිරිට මක්රයිති කළ ම දන්නේ දිලිත්ම ඇත්තරම මේ ප්‍රශ්නිහා වෙන විදි අදහසටය කියන්නේ ද මම විතරක් නව මහිතන්නේ මේ මේ ඔය කවුරු හරි කවිියක්්ගී ඉළඟ පොතක් ආවාහම එය ඉතිහාස මකක්ද කරේ කියලා හොයාබල්ල එකක් කියයෙනව. උදහරණයක් වවාගේ මේ අතිමට කර පොත ඉතිරි නෙතක් අද තමත් නිදන් හාරණ පිරිමි කියන පොත කියව්වාහම පිරිමියන පොත කියව් හම මේක පොත කිය ඕන කෙනෙකොට මේ මිනිහ කලින්මකක්්ද කරේ කියලා හොයන්න පොඩි ොමනාවක් ඇතිකෙන මේ වෙළඳ පොල කාරණාවක් නෙවෙේ එතකොට කලින් පොත් ගැහ්ුවනේ එහන දින පොතරය නිකං ඉද තිබ්බනන්නේ මෙන්න මේ සොයන්නාවෙනුවෙන් ංහිතන්නේ කයිපොත්තික ගහන්න ඕනේ උදච් කව නවත්තර ඔද අපි ල ප්‍රශ්ති කියයා හයනවා මු කින් ොෝද මච ඒක මොවදරී ති නමුගේ වර්ධය මොනවද මොක් කරෙක් හයන අතුොසක් කරන්නවන්ද ඔයාම කියෙනව පොත්ත විකුුණ කින්න හ එතකොට දෙ මට කයිපොත්තු නෑ එ මට දැබේ පෝග්‍රම් එක ගත්ත් මගේ කයිපොත්තුනින් එකක් හෝ දෙකක් කියවලා තිනවා ඒක මට එකම් පොඩිමිහෙම සංඥාවක් වගේ තිබුණට මට නෝට් කරන්න කමියකුත් නෑ එතතුර මංගේකත සාකච කරන්නි දියකුත්න එකට මේ සම්ූර්ණ දෝෂාරපනය පට වන්නේ මංහටඒ පොත් නෑ ඇතනස දැඟ එකක් කවියක් විදිහයට කියලද මන්දන්න නෑ හැබයි මම මේ සාහිත්‍ය මකරි සුවිශේෂ ලයකනෙ ියලෙක් මං ආසනයන හිත්‍යකරු ිරමන් නම්ර හො කවියක් විදිහ මට තවර මෑත කාල ම ලිමේ මේ ලියල ලිියල තිබ්බෝතුම් අතර කයිපොත් වන හත ආපව් ආපව් කල්පනා කරපු හම්. එක ඇති කියලා ගැන්නේ දැම් මේ නෙවෙයි මට දෙන්න ඕනේ ගැන එකක් එක අපි ඔන්නන් කතා කරමැන ැන ගැනෙ කවිය කියන එක මේ විද්දි ිහිල්ලලා අතර වෙලා තියෙන තැන අපපවු් ඇරල බලපුූ හාම මට තේරවා මේක ඒ විදි නත්තු කළ වඩ නෑ කියෙනැ කවිය ගිහිල්ලා තියෙන දැම් මේ මොහොතේ තියෙන නිශ්චිත පොයින්් එක වෙනස් කළ යුතුයි කියන කැන මම අවුරදු ානත හිටිය ත්වට ඉන්න කවින්ගේ වැඩ බලපු හාම තෙරව මේ තැම් එතිනිින් හට පොඩික් වෙන සංඥාවක්ත් දෙන්න ඕනෙ මට පුළුවන් විදියට කියලා ඒ වෙනුවන් කරපු පොත තමයි ඔය ප ඉතිරින් දක්ග තවමත් නිදඳහන පිරිමිය ගැන මේ මං දන්නවා මේක මේ පත්තුවෙයි කියල නින් තුන් හතර දෙනෙක් අතේ හරි වෙයි කියලා මං හිතනවා එකම දන්නමගේ සිතුවෙලක් හැබීමට ඕන සංඥ්‍යාවත් දෙන්න මේ දැම් මේ ගිහිල්ල විනාසේ ච්චතන ඇති මගේ පෞද්තිල දස්දන් කවිය ලංකා විනාශස තිය දිලිත් ඔයම දෙන්නම දන්න මන් සිහි ගැන්නීමක් කරන්නේ. ගුණදා සමරසේක පරේරද ගුරුල එත එක් ඇවර ගැටිවේදයා තමන් ඉතිහාසකත සාහිත්‍ය ඔක්කුම් පුචන්න නොිරකිීම සමරපොත් බුන්ඩනය නොකරන්න. මෙම තවයින්න උදාරැක්වහෙම කූත් අපිට මේ ද අස්සර කාටර හයාගන්නඩ ඔන්න සරත් පිජිසූරියගේ ගේ නඩි රයි කියන පොතක වල්දගල නැයි ගන්නත් නෑ ඒ පොතර යම ප්‍රහරයන් එල්ලි විතින්ද ලේකකකුට පොතක් පබ්ලිස් කරට පස්සේ කවරු හරි අධ්‍යයනය කරනවුන්ට ඒක බලන්ඩ බැරිේන්ඩ මඟවට කැමති නෑ කියලා ඒවා නැවත මුදනය නොකරයින්ද අයිතියක් නෑ සදාාචාරත්ක්ස්සේමක දව ස්ටි පැක්කේ තියන්ද ඒකන් තම මනිහවිි ගන්න කන වා කියරවන දම්ම කයිවටම කමති නෑ කියලා කැමති නැත් යයි කියනක දැනගන්න එක ය න කියනක එක ම . එක මං කැනේ ඒගැනේ කවියෙක් විදිහට මගේ අවවර්ධනය හෝ උපරිවර්ධනය කාටි ස්්ටඩි කරන්න ඔන්නම් මංකැන එක යුස් කරන්නන්නේ එක අවුලන්නෑ හැබේ මං කවිලියනවා කියලා කරලා තියෙන්නේ මේ නිකම් මේ නිකාමමි වලාකුල ින්දග දේවල්ලිනක නෙවේ මට බිමත් තිබුණ පොල්ටිකලි බෑග්‍රවන්් එකක් තිබුණා ඒවත් එක්ක ආපු ගණ දෙෙනුව දීකණ්ඩ නයවීම තමයි මටමින් කියන්න නැනේ කවිිය කොහොමද දැන් අමර සේර සකගේ විදර දැන් ඔය දොනු ලද්දෝගේ අප් පලින් කරන්න එපා කියල කියන්නේ විශේධනාත්ම කරත්කට මක එම නෙවයි මක කියන්නේ. කවිය කියන කෙනාගේ අවිිවර්ධනය හෝ අවවර්ධනය කවරවරි ෂ්ටඩි කරනවනන් හෝ කාවය සම්ප්‍රදායක ඒහා බැඳන ශාලික හ ණ්ඩලය ෝ වෙන චින්තන ූුණ මඩල කියව යුතුයි කිය නර්තය ම කියන්න එහෙම නැතුව මේ පොත්තෝ හොඳද මේක නරකද වගේ තැනකින් මගේ පොතක් ගැන මං ඇහවුවොත් මංගැන එහෙමමට කියන්න බෑ හැබයි මගේ මොකක්ද වර්ධනයක ඉන්පුට්ටත් සවට්පුට්ගත්තාව මේ තියන්නේ ඇති මහිතනව හෙම මේ මහන්සේලා කවි කියීවනය මේ වෙද්දිී ලංකාව ඉන්නවද බහුතරයක් එහම නෑිල මන් න්නවා දිලිප් මම ඔයාගේ මේ අලුත්ම කයිපොති. ඉතිරි නෙතක් අග තවමත් නිධන්හාරණ පිරිමීය කියන කවිපොතේ අන්තර්ගතය කාරණාවටෙන් ඉිස්සල්ල වච එක ආකෘතික කාරණාවය කියන්නේ. අපි දෙන්න ගඩන්න විෂේ කාණාවක් ම මේක නික සාකච්චරණ ඇතරම අපි දෙන්නගේ මේ දැනුම කාගෙද වැඩී බලන්න වගේ තරන්කාර දහසකින් දෙෙවෙයි. ඒක කොහොමද අප වහනයට ඒක දැනු කලාපයක් විදර කොහොමදඒක ප්‍රක්ෂේපණ කරන් කිය. ැ සීගිරිකාවි්‍යආකෘතිලි දම් මචන් ප්‍රශස්ස ද දසපද හැලි හෙම විල්ල මචන් හතරපද කවි සන්දේශය ඇවිල් ඇවිල්ල කොළඹුගේ කවි ආකෘති කරටාව ක්තියවන්න හැබැම ඔක්කෝගේ මේ සම්භා්‍ය කාව ව්‍යාපාරයේ බොහෝ වෙලාවට මේ ආක්‍යනත්ක තිබුණ කියලා මට යෝජනාවක් කරන්න පුළුවන් එතුට මං අහන්නේ ඔයා මේ එන්න හදන කාරණාව හෙමනැත්තම් මේ දිලිබ්ග මේ පොත මේ මේ ආක්‍යානකා්‍ය ව්‍යාපාරයට නෑකම් කියන්නක් ුද රම හඳුරගත්තොත් එහෙම මං කැමති දිරිජ්්‍ය මේ එක ඒ එහෙමද නෑහම නෙවෙයිද මොක්දක හගන්නම ප සදය එකක් තමයි මට අදහසත් තිබ්බේ නෑ මේ ආක්‍යාණයක් කරන්න ඕන වගේ එහෙමනිියම් පූරර්ු නිශ්ය අදහසක් මට තිබබේ නෑ ඇනමුත්මට ප්‍රබුද්ධ ඒලෝල් කරන කානිදන් කියෝපු ඒ වහත් පොඩත් තිබුණා හැබේ මට ඊට පස්සේ තිබූ වනාව තමයි මේ යුද්ධයට පස්ස ස්ත්‍රිය මනෝ විශ්ලේෂණ වැඩ කරන හැටි හා මට ස්ශ්‍රීන තින ලෞ් එක හාට පස් ස්ත්‍රය පිළිබඳ තින විධ කියවීම් ඒවා ගටාගෙන මට යුද්ධයෙන් පස්සේ බිහිවෙච්ච පශ්ෂාන් හතන ස්ත්‍රියව කියෝගන්න ඕනෙ ක්‍රමවේදයක්මං හොයමින් ඉන්න ඇති තමට බන්දර මොක්කෙ සෙටවන්නේ. හැබැයි එත්තකොටම ලියන්න පටන්ගත්තහම මේ ඇත්‍රමික මේ අෘතිය කියන එක ම දන්නගේ වශචනමොක්්ක යි පොතය ෘතියමකක්ද කියලා හැබමට ලියාගන ලියගෙන අද මේ සමහරදයවලය සමහරතයන්ගර පයින් සම ඇෙන් පයින්නවාගේ ඒ දඩක් කතාගන්න දවක න ඇ සහරදයෝක තින ඇතම කවින කන්දරාව ඇැ කිිති කතාගේ ැ ඇතරමට කවිල්ලියන් ඒ මහොතයාාව නෑ එදමට කවදාවත් ම පෞද්ලපලිගන්න එකත් තමයි මන් නිදහසු නම් හොඳයි ඒ මොතෙේ? මෙද කියයාගන්නන්නේ තමගේ ආකෘතියක් ගැන ලොක අදහසක් තිබෙනනෑ ඔන්නන් කෙනෙක සම්භා විචාරකට කියන්න පුළුවන් මාර්්‍යයනකාවක තින ලක්ෂනෝක නෑ අකෘතික ලක්ෂණනෑය කියලා මම දැන් තමයි ස අහදි ට හිතන්නේ මේ මොකද ආකෘතිය වගේ එක දැම් මට හිතෙන්නේ ඔනැත මට රමට කියගන්න ඕන දෙවලටික් තිබ්බා එක ගොඩක් අයිමයාලුවන්ට එහෙමත් කියලා තියෙනවා නමු පටිසුන ගොඩක් සාහිත්‍යත්ම කලඒ එක නැ ර කර දාන්නන කියලා එතකොට ආපු. කොහටසම මේ ස්ව්‍රිය කියලා කියෙ කොහටියක් මේ පොඩි මේේ බේරගණන්න බැරි ගු දෙනවා. චුඩිග ම තමයි කිස ගසාගත්වස් අම්මගේ ඉදන් එහෙම තන්නයි තමත් එහම තමයි. තකොට එයා පිළිබන්ඳ මගේ ඒක පැත්ති ලෝකට කියාගන්න බැරි ඉස්සී සමත්ත් අපිට තියෙන ඕනේ ජීවිතය ඇතුළි ඒවත් එක්ක මේවත් එක සියල 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 දාගතර වසේ මං කියන්න නිරාසියව කියන්නේ න මං කියියෝකු සමහර සමහර දේවල්ල එක් සමහරම කෝට්රු සමහර පොත්ම ඇතරම ගක් මුොල ම් අසම්පපුන සම්පූරණ කියෝලත්නෑර මටන කෑල තරගන්නවත්තින සැපකට පොත්ල මගේයා අතල්ල කක ගන්නටිය ඒත් ඒ දේවල්ටික තුළ එක තුළ ඇතර ච්ච එකක් මන්දන්න කවුරුවත් ආ්‍යාන කාවයක් විදදිේට මන්නම් කරලා තිනම කකරමට මටයි මේ රිපලේස් න න්ද නම් කරල තිය දන්න ක. ඔ අනම් කරලා තිෙනවා මේ ප්‍රත්ථ්‍යව ලෝකිත ආකයන්කා මං මේක කඩ්ලයි නවා මේ පිදුමට මොකදවා අම්ම ගැන තේරුම් ගණඩ බැරිකක් ස්ටිය ගැන තර මාත්කයාල්ලක් කියන හිස ගසාකත් වස්ස කිය පිදුම තියන මෙහෙමදිල මා නැලවූ මා හැඩවූ සකළ ලෝකවාසී ස්ට්‍රීන්ට මං කියන්නේ මේ පිදුම විතරක් දත්හම් පුළුවන් මේ පසු වදන ලියන් පිදුම විතරක් ප්‍රමාණවත් මේ පසු අදන් ඩියන්න මේ ලියනගේ අමර කීර්තිගේ පසු අදන මංක ස්සලක පිදුම දිරිපකුමාර ඩියනගේගේ මේ කා්‍ය කියවූ වහම් මට හැගේ ගේිය විහුවමය පරිකල්පනය අර්ථමය පරිකල්පනය අතර රමණීය සංසර්ගයක් සිද්ධිවෙන් අවස්ථාවක් කවියා නිපදවා ඇති බවයි අර උසස් පෙල අවබෝධය ප්‍රස්ථවත්තරය වගේ දහ පාරක්පුතර කිව්වේ නැත්තම් මට මේ වාකය දිහගන්නට බැරි වෙනවා එක පාරත්තාව කියවනවා විවූහමය පරිකල්පනය පදාර්ථමය විදිහට විවෝහයන් විදිහයට පදසංග්නා විදිට මොකක්කෝ විව්හමය විදියට පරිකල්පනයක් ගොඩ්න්නනන ඒ පරිකල්පනයයි අර්ථමය පරිකල්පනය ඒ කියන්නේ සන්ධර්භය ඇතුළි තියන අන්තර්ගත්තය ඇතුළේ තියෙන අර්ථමය පරිකල්පනයයි දෙක රමණීව හිකවිලා කියලා දවයි මේ කියන්න රමණිය සංසල්ගයක් කියලා දියන හමනියව උමුන් දෙන්න හැපිලා. ඒ කියන්නේ විව්ූහය ආකෘතියකයි මේකයි දෙන්න හැපුනාම එහිලා ඔහු සම්භාව්‍ය සහ නූතන බොහෝ නිර්මාණවලින් උකහා ගන්න ඔයයට කලින් කිව් එක තැන්තැගලින් කෑරි ගන්නවා කියන්නේ එක තම ඇ අන්තර් පටිතමය පෝෂණයක එක කිය ඉමහත් සතු සපෝට් එකක් කම් වෙනවා ඒවගේ හදන බ්‍රජ්ජක අ අන්තරගතය ඇතුළ තියන එකයි ආෘය ඇතුළ තියන එකේ තියන පරිකල්පනය දෙක හමන් අඩ හම්මන් අන්ද එකල් අකුරු කර ලස්සන භාෂාවකින් මේ රමණය සංසර්ගයට බ්‍රිජ්ජකහ දන්නේ අර අන්තර් පටිතමය උදුරෘතවරින්. ඉස්ටි චිත්තය කෙතරම් ගුප්ත අඩවක්ද ඇැති අපිට මච ඕෝෂගේ දන්න අරුගෙ ද මරාතලාට මරාගන්න රළුවන් අඩවයක් ද. මෙතරම් දෙබෙඳම් සහිත විඤ්ඥානයක් ඇත්තේ ස්්ටියට පමණද. මේ ස්ට විඤ්ඥානයේ නැමති වංකගිරිය පුරුෂ පැන්ටසියක් ද ඉස්ටී විඤ්ඥා නෙමති වංකගිරිය පුරුෂ පැන්ටසික් ද එකන මොන්න රෙද්ද කතාරත්න්නේ ස්ටි වටය කේද්‍රවේරවට එ මේ කැරකෙන මේක වටේ මෙම නිියතියි පොටෝන ඉලිකරලේ ඔක්කො මේ එකොටේ කැර කෙන එක සංකීර්ණ සංවාද ජනය කිරීමේ හැකිය මේ කාවයට ඇතේ කිය නොක කියන්නේ ගුප්ත අඩවක් ද වි්ඥානයක්ද මේ මොකක්ද ඕන එකක් වෙයන්න ඕන තැනකද සංවාධයක් මතකර ගන්න මේ පොත ඇතුලම් පුළුවන් කියලා මේ ලියනගේ අමර කීර්තිගේ පසු අදන නලියන මොකක්රරි කිව්හම්ම ඊලන් ප්‍රශ්නයහට මොකක් කරි කියන්න ඕනකමති නොමේ ම කිව් ටිකත්තේ ඔහු දැන් එකක් ඔය අමර කීර්ති ලියලා දිග කතාව ල ඇ්වා ටස මේ අපි මොලාපී ඇතුළු මේ ඔ හිට කලා තමයි දැන්න්නේ එකක් මම ස පිළිගන්න එක තමයි මේ මොත ඉස්්වේ කියන ප්‍රහංචය එ අපි ගණතුරුගන කම දෙකක්ති එකක් මග හැර යනක් දෙක අ මදා වැැදගන්න බැල දෙගන්න ඕ එක මග හැරයන්න්න පුළුව හොළුවන් ඇැත්තං බම ග ඇරගග එතකොට මම යෝජනා කරන්නේ හමට කියන්න ඕනේ මෑත කාලේ වෙලා තියනෙ කෙන උදදාහනක් ගතව මහගමසේ කරගේ ප්‍රබුද්ධවාගකක් ගත්තාත් ඉස්විය බදාගන යන එකක් නෙදන් සය බදාගන යනෙ ගත්ත පසුකාලය පු ආක්‍යයන ගත්ත හමත් බදාගනය යන ත්වය නනික ඉස්විය දිවිතීයයි පිරිමියා ප්‍රාථමිකයි මට කියන්න එක නෙවෙයි දැ ගිරිමි හෝක කක්ෂගාතවෙලාති ස්ත්‍රිය නැමති කේන්ද්‍රේ වටයඉගලමට කියන්න ඕන මේ මොහොතේ. ඒ කියාගන්න එක්දේශපලි කියවීම සෞන්දරෝධ කියීමක් නෙවයි. එයින්ද තමයි මට මේ අවශ්‍යනේ මේ ඔය අන්තර පටිත මේ දේවල් ඔය දේවල් ඇරගෙන මගේ දෘෂ්ටි ටහරන දේවල් කපාගනමක ඇතුල් කරනමට අවශනය එකයි. මේ පරම පරේෂණයක් හෝ නිබන්ධනයක් නෙවෙයි මට ඕන දේවල් කියාගඩ වශ කෑලටික තැන්තැන්වලින් හවාගෙන් කරුපි පස් කිරීමක් විතර හරි දැන්වන්න ලංකාවේ කයිපොත්තොල්ට සම්මානදෙන ඔය ලංකාවේ කයිපොත්තොල සම්මානය විිනිශ්චය කරන මුල් වටේ දෙවැනි වටේ තුංග වට ඉන්න අපි දන්න අවසා වට විතරක් ප්‍රසිද්ධ වෙන වෙයි කවිය ගැන කවිය ැන මොකක්ද කියනක අඩුගාන මං කියයන විනිශමන්ල ඉන්නයට කිවුත්ත ෙම ඔොකොටමනවෙයි සමාවෙන්න මේ ලියනගේ අමර කීර්තිගේ පසුව දන තේරුන්කර පංකුවාගේ එකක් කිවොත් හෙ මේ මේ වාකීකිීපේ කවිය සම්බඳව මට එහෙ මුත්තරහම් වෙේලා නෑ හෙම කවි ගැනකිවක් නෑකෙන මට හිතෙනවා මේක අනවශ්‍යය ප්‍රශ්නයක් නම් බැහැරකර ද මේක ුත්ර ද කියලලා මේ එකක සමායයක් කම් ි රන ඇති න මංගේ ැති කරන්න ොන මේ සහිද මේ සම්මාන දීම මේ පොත්තොල්ට කර නිර්ණයක ගැන දිරිිප්කුමාර්ගගේ අදහසමන් ගරගක එකක් මටලින් ලීවහ පොත්වොල්ට මොනොහරි ඇගෙීමක් කම්බ වුණ නං මහිතර මේ මගු ලබන් කරන්න නැයිය එකක් මට එහෙම මේ සම්මාන ලබාගේ මට සම්මානයක් කවරු දෙනවනන් ඒක බාරගන්න දිග කර වෙන කර නොත්මයි ම කෙටීමම්ම කියනවාන කවිපොත් පිළිබඳ සම්මාන දෙන අය පිළිබඳ මට තියෙනග නියන් නිම්මය හිනා වෙලා ප්‍රක්ෂය කරනයි ගැන කිසි සේත්ම කිසි සේත්ම මම මේ හිතන් නෑ මේ කවය පිළිබඳ ලොකූ මේ මේ නව ප්‍රවණතා පිළිබඳ ලොකු හැරීමකින් මේ ඒවක් කෙරෙනවා කියලා. මට ඇත්තනුස මේ එහෙම මේ මේ. අවශ්‍ය වනෙත් මේ සිවිල් සමාජයට පොඩි ගලක්දහන්ඩ මිසක්කා මේ සාහිත්‍යර සාහිත්‍ය මේ තියෙන රාජ්‍යතාන්ත්‍රකොහෝ පෝමටට් එකට මේ පඩාපයින්ඩ නෙවෙෙහි සිවිල් සමාජයට පොඩි ගලත් ගහල නිකං එහෙම වැඩක් කිරීමේ ඕනා විතරමට ඇතරම තිබුණේ ඉන්දමට මේ සම්මාන වගේ දේවල් එක් එච්චරම මේ ලොකු ගනදන්නැ එහම අවිානයවත්න ඉස්්ටේ සම්බන්නේ කෑල්තා ප මේ මා නැලවූ මා හැඩවූ සකළ ලෝකවාසී පිරිමින්ට කියලා. ගෑනක් ලිවොත්යක මාර වඩුවක් වන්න මාර යංජාලයක්යෙන ඔයාලි යන්න මේකේ අනිපත්තත්නේ ්‍රමා නැලවූ මා හැඩවූ සකළ ලෝකවාසී ස්ත්‍රීන්ටන. ඉඟංහර ලංකාවි කිමිදියක් ලිවුවොත් එහෙම මා නැලවූ මා හැඩවූ සකළ ලෝකවාසී පිරිමිින්ට කියලා ටක්ගා දියගෙනම මේ එකේ මාර වඩුවක් කිය. මේ අනිපත්තර පිරිමි ක්ළිමච පොඩි චන්්ඩිකමක් කියලා මම මේ පොඩි විසයෝජනය කරලා වෙන්ුවම මේ එක වචනකින් වෙනස් කරන්න පුළුව එකක් දැම්මන් කැමති බන්ධන මෝක්ෂ ජාතකයට ඔයාගේ ඇහැ විවර කරලා පිරිමිටියෙනවා මා නැලවූ මා හැඩවූ සකල ලෝකවාස ස්ත්‍රීන්ත කිවිදල්ලි වූ ඔත් එහෙම මා නැලවූ මා හැඩවූ සක ලෝකවාසි පිමිින්ටික ේක් බරුවක් වෙන මචන් සාමන් වී හරයත් වෙනවා දිවිත් ම හිතන්ද මේ කොල්ලො කියද කියනවා මචන් මට ාතුනක් කොර යුටිය ම චන් ම මේ ධතුන ධාතර සිෙත් කරගත්ත මචන් එදවස බැඳල මචන් දන්න ආයිත්තකක් සෙට්ල මේ කොර වෙනවා ස්්චි ඇසුරු සම්බන්ධය කියන්නේ හැබයි කෙල්ලෙක්ලිකංශුවොත්හෙම කොල්ලට ඔයාමගේ හත්වෙනියෙක් කියෙන පු තයා වේසි බවටත මං ආයත් පොඩි දොරටුව පලල් කරලා කියනවාට මං කැමති බන්දර මෝසි ජාතකේයට ොරලා දෙද දොයාට මංකවම මේ අදහස පම්බන්ධී දිරිජ අදහස කියා මකම ජාතක් කොතගේ එකක්ර කලින් එක මේ ඇතර මේ මම සල්ලාලෙක් කියන එක තමයි ම මේ කියලති ැන ස්ශ්‍රීන් කායිකෝ මානසික ඇසුවූ සල්ලාලේ එක එක එකක් බන්දර මොක්ක ජාතක්කය කොමටස මේ ඔය සිංහල සාහිත්‍යය නැගීම ඒ ලොල් කරන කාලෙක් කියව්වට පස්සේ මට අපිකත් තමයි මේ කචර බු යනොද කියන ජාතක කොච්ර බඩු තියෙනවාද කියන එක එට බංද නොක්කේ මට හුුවෙන්න්න එක හේතුවත්තමයි කියන ුද්ෙර පස් ස්්‍රිය ම ලංකාව පිළිගන්න යුද්ධෙ පස්ස ස්ත්‍රිය කලින් ටූල් සොලින් කියවන්න බෑ කියලා එතකොට එහෙම ඉන්න මොත මොත තුව යරමත් ම බල තිබ ද ඒර්ම බ්‍රාම එකෙත් ගර්ම මිනිහට යුද්ධර යන්න එපා කියලා බැරි තැන යන්න කල රල් ැල ික. ඒක්මට තිබුණනවුේ ඇයි ෙම ෑයනු කරන්න ගනක මේක මේ ලිගි අතේ පි ද ප්‍රශ්නය නත ආදරේ පි වශන මගේ දර වස්ව බදා තබාගැනිමූනද වගේ මගේ ඔල වැඩකරමින් තිබුණා දකට ඒකට සෙට්ටෙච්චමිකතම බන්ධනමොක් ජාතක හැයි ඒකට මේ ජාතක පොතේ බඩු තියනවා ගන. ජාතකොත් ආපව් කනපිටහරෝලා කනෙ අල්ල ගෙන ඇවිල්ලා වර්තමානය හිත්තලා. මටවි ඕන ඉතිර තෝහිට පිය කියන්න පුළුවම වගේ පෙක්ෂිබල් කියනීමට තේරුුණේ ඇත්තරම සිංහල සහිතය ැගීම කවට පස්සේ පසු කාලයක වෙන 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 ලකන වික්‍රමසිංහ ගෝ වෙනනාගම කියවන්න පටන් ගත්තා මට තාමත් පුදුමසේ කැනෙ මෙච්චර ස්ත්‍රීිය දැන් එකැනෙ මෙච්චර ස්ත්‍රියව අතීතයට කියවන්න ඉඩ තියලා ජාතකාහරි මොකක් හරි එකක් ලියපු එකක් ඇයි අපි නැවත නැවතක වික්‍රමසින්ඒ වැඩ කලා එඩියටිය කලා ට ප සුදීර ජයතර ලිව ජාත කතවල අපරාධ විද්‍යාන ලක්ෂය සමන් ල තිබා. මකනේ ඇයි අපිට බැරි ඒක පොලා පන්නන්න. එච්චරම්ම සාහිත්‍ය සම්ප්‍රදායක් ඇයි අපි තවමෙක් උළිවේතියනගල සදු සහදු කියල විතරන් අතරරන්න කියනෙක්. එකත් තිබුණ හමටර ස්්‍රය පිළිබඳ යුද්ධෙන් පස්ස ස්ත්‍රය පිළි වදරසේ පපුර නිච්ි දනවාද ඇතුලේ කොහ දිස්ශව වැඩ කර හැටිය. මේ අප කලින් දන්න මේ අප අම්මා වගේ ස්ත්‍රියද දැන් නෝනාාව වගේ ස්ත්‍රිය තිට වඩ වෙන කෙරදගේ ඩයිලෙක්ටික් ඇ ම ඔලු තිකුුණ මේ සියල්ලම කෙකු රම බඳර මුොකම හරියට ම හිතරන්න වැඩ කළ හ කියන ම ගල්ටික් දකා හිටහ මෙහෙම හරියටම ගලවදුන බන්ඳර මුක්ුණ පිළිත් මේ යුද්දේසා ඉස්ටිය ඉතිහාසය තරම්ම පරණයි යුද්ධය ඉතිහාසේ ආරම්භය තරම්ම පරණයි ස්ටියයක් ඒ රම් පරණ. ඔයා මේ එක ප්‍රේමේ මෝහත අමුතු වරයක ඉපදුම යුද්ධයෙන් දිනූ දකුණට විවේකය ලැබුණේය කියවන්නට ජාත කටවාටීකකාට ඉපනී ගැට පද. වෙඩිහඳ ප්‍රතිං්ඥා හඬින් යටපත් කළ නියන්ගමක සිට මම කියෝමි බන්දන මොක්ක ජාතක. මං අතීතයටතුම් කැමතියි ඔය පටන්ගන් තැන්තියන්නේ යුද්ධය දිනූ දකුණට කිය මේ මොහොත ඔයා කැඳවනවා වර්තමානය මං අපි පටන්ගත්තම යුද්ධය ඉතිහාසය තරම් පරණයි ඉෂ්ටියක් ඉතිහාසේ තරම් පරණයි හැබැයි මේ මොහොතේ තියනම දයිලෙක්තිකය තමයිවාම කැඳවන්නේ යුද්ධය දිනු දකුණට විවේකය ලැබුණය මෙන්න මේ පේලි දෙකම අතුවා ටික ටිප්න දියන්න පුුවන්ම මේ පෙේල් දෙකින් ඔඕන්තර යුද්ධේ දිවූ දකුණට විවේකය ලැබුණී කියලා සංවාධ පටන්ගද්දි කියනවාට ලැබිච අර වාම දේශ්පාන කතිකාවත්වල තිබුණු කොටස්ට දැවන කියලා. මං කැමති සංසිද්ධි පටලවිල්ල වර්තමාන යුද්ධෙත් එක්ක ඔයා බිහෙනෝබලා ඔහු දැන් එකක්කේ ගැනමේ විවේකයේ කියනකින් මං අදහස් කළේ ඇතරම මේ පොත් කියවන්න හෝ එහෙම තියෙන විවේකයක් නෙවෙන ගෝෂාවගේ ගැනෙ ගෝෂාකාරීතවයෙන් මිදලා හයකම නිර්මාණකරු රහදාගන ප්‍රවේශකය මට හිතන්නේ ගැන දමටගේ ප්‍රවශයක් ගන්න පේ බන්දර මොක ජාතකය ඇයිමං කියවල්. එකතුර කියන පුළ ඔබේ උඹ කියවන්නේ නම් මේ සමාජ මහා කතිකාවට ඕනද විදිරිද කියලා නොත්මට ප්‍රවේශයක් ගන්න ඔුල්ලා තිබ මේ ඇයි මං බන්දන මොක්කේ නැවත කියවන්නේ මොකද මේ ස්ත්‍රිය පිළිබඳ හෝ පිරිමිය පිළිබඳව ්‍රත්යාාවල ලක්කරන එක නියලෙද මොකක් හරි කතන්දර එක නියලෙන්න අපට මේ ගෝෂාවකින් පස්සේන හිස් අවකාශය හෝ ඊට පස්සේන මංකෙන මේ අර ජයග්‍රහණයකට පස්සේන මහා කාලකන්නේ නිහඬ නරුම නිහට සමාජය මට බල කලා මේ මේක නැවත හිට පන් ගනක් කියන මට අවස්ශුරිරැතු මේ ගැන මට මේ දමකක්ද අලුතන් ොපිටෙවෙන්න තනමොකද වගේක්හිතන්න දැහරි එක ැ ලිවර කලාා මහා කතිකාම ඉවර කලා දැන්තුපිට කෙලවෙන්න නීමට තැන ොකද යුද්දේ දිනලා ආපු පිරිමී ගෙවල්ලුරාටු වස්සේ අදැන්බල මොකෙන්ද කෙොෝගඩ වගේ හද තැ ගැ බලු ොපි කෙලොගන්න තැන දක ම රත් නශිගේ කෝඩ්ටකාාර මේ එට මේ මිය ගිය ආයගේයටට ඇැඳුම් මේ ජාති කොඩිය වගේලවා ගෙර මක් අ නිත්පත්තලි මේ උගේ අට ඇැඳුම් ගෑනුගයා ගට හැඳුම් මහත්වවෙල ඒ වගේ කත ම කිෙලූවා එක මට වන්න දහ දම්බල යුද්ධයක් ඉරලාන අදැබල ගෙදරාවනි දැ බල ීට පස කොදුවේ දැම්බලම් ගෑැන බල ගෑඩපුු දලතිය කියනවගේ එකට මට හිතන්න පුළුවන් විවේ එකන ඒ විවේ කිය කරන්නේ නිකං ඉන්නවා කියක නෙවෙයි මට ආවානිකං ඒ පැත්තට හිතන්න්නේ ගැන. ද පසරට සංවර්ධනය ව මෙ මෙමේ කළ මහා කතිකවතත්යේදී මටිතුන දැම්බල් ගැනුට මු ද තියගෙවල්ල යුද්දරක දිලිත් ම මේ යනේ ආවේග ශීලී ප්‍රශ්නයක් නවී මං අවංකෝම කියන ම මේ ප්‍රශ්යහන අවුස්සඳනමේ හැබැයි ඉස්ට්‍රිය ගැන යුද්ධ ගැන ආර්ථකය ගැන වගේ කපුත්පත් ගැන වගේ කවිත්්‍යෙක් මේ කිබහඟ පොඩි පිරිමි චන්ඩිකමක් ම එක මේ මේ චන්්ඩිකම ස්ට්‍රියට අහිමී කියලා මට හිතමබේම හොතේත කවිපවා පිරිමි කයිපවා චන්්ඩි න්ඩිවිඩිය මච ටේ ගැන ඕන්තරන් අදහස් මන් ටිමයි කවියක්ක් සම්බන්ධහි විවේචනය කරන්න පොඩ්ඩිය කයිපන්තියේදී පිරිි චන්ඩිකමක්ට දයනවා තික මං කියන එක එකඒ එක මගේ අදහස්ස මට ඒක දයනවන දදිත් මේ හැනියයට මේක මඟලිමුත් ඇැවි ගෑනීමී කොමකි බඩුව වෙන මස පිරිිමිකු දියත හැකි මට මේ ස්ට්‍රීම් සි පහක් තිහා ඇසුරු කරලා මං ගත්ත මං උරාගත්ක කිය ගෑනකට කවදාවත් කියන්න පුළුවන්ද තාම්මය සමාජ ඇතුරේ පිරිිමි පනහක් කටකතු කරලා මං ුරාගත්තයක තමයි මගේ ආප කියනන්නේ තියෙන්ෙන කිය පිරිමි ච්ඩිකමක් තියනවකෙන මට එක ඇතර ඇැතකලස මේ ගොඩක්කයි මට කියන එකක් පිරිමි ෂටිකන් ග නිර්මාන තර ම. ගත්තත් උබ පෞද්දිල ගත් ම ස්සේ සම්බන්ධ පොඩක් කිනිි පඩි චණ්ඩියක ගැන. ඇතමයි පෞද්දිලිගත් පිගන්න. එකනේ. ඉස්ත්‍රය මමික කියන්නේ මේ සරකන චන්ඩිකම කියල තිය ගන්න පුළුවන්. ඉස්්‍රියයට නිදහස් අවකාශයක් හැදුන ගමන්. ඒ අවකාශය තියන මීදුුම්ේ නිස ඒ අවකාශය තියෙන්නේ ආර්ථිකයක් නැ යුද්ධෙන් පස්සේ ආර්ථිකය සට්ටුනේ. පමියාව ඇප්සෝ් කරන්න ම ස්ි ්ප් කරග ඒකට එරහිව පිරිමිය පිරිමි දේශපාලිකව ඒකට එරහිහෝ ෆයිට් එක ඒක තේරුම් න්න නැතික මන්දකින්නේ පිමි පොන්නකමගලගෙන මගේම නැ වචන යුස් කරන්න පොන මගන ස්ශ්‍රිය නවති විෂයට බෑ ස්ක්ෂේෂත්‍ර හක් ඩහක් විදිට තමන්ගේ ශේෂ්‍රය ගහක්ට පාවති එක මම ස්ට්‍රීට අගෞර කරන නෙවෙයි විෂයන් දෙකක් විදිර ගත්තා ම? මමිතන පිරිමියා කියල ගන්න මේ ශරීරයකුත් නෙවෙේ මකරි අයිඩිය කවුරුහරි කවරුහරිමරි කවරය මකරි පාතයක් කදන කවුර මක්කරි ගයි කරන්න ඕන වගේ එකක් ඒකා යුද්ධෙන් පස්සේ ඉස්්‍රිය ඉඩපස මොකද ඉට කලින් වමය ඇවෙල්ල තිබ ස්්‍රී වාදය ෆීමිලිස වගේ දෙවල් ඇහිල්ල තිබා ඉට පසේ දැන් යුද්ධෙන් පස්සේ වනේ ස්්‍රීයට ඕන තරන් නිදහස වගේ කහබනා ඉට ප බොහොම පරුවට මේ පිරිිමිියට අප යුද්ධකින්වත් ඉර කරන්න බැරි මහා වියසන එකට මේ ඉශ්‍රිය අපිට මනෝමූලි තෝවන ලඩුවත්දාග නැදගෙන ගිය නිවල් නිරවුලුත්තරේ ඇතරම නැවලුත්තරී අපි උදේට නැගිට ලා විඩියනවා කියලා දිවිත් කිව්වා හිතන ලාට ලියන හන ැගිටලා ලියනවා අපි කොලවල ලියනවා දින පොත්්ව ලියන පොත්්ගහනවා හැබයි ෆේස්බුක් එක ශෝෂල් මීඩි අව කාසය වෙන කණ්ඩායමක් මේ එනත්තන් කොන්වෙල හිටපු කණ්ඩායමක් නැත්න් ඒ අවකාශයන තිබි්ච කණඩායමක් එකට අවස්ථාව හම්බනාවාගේ මගේ පැත්ති ෝජනවත්්‍යන මේ ෆේස්පුක්කයි වැඩක් නෑ කියලා බැහැර කරන එකට මං ටිකක් විරුද්ධ ටික්ටොක් වගේ ෆ්ලට්ෆෝම් මට හිතනවා ලකාවෙේ ජනවි්ඥානය ඇතුළේ තියන කැමරවත්ති බන පිතේකරයේ කර ුටි මංක බැහැ කරන්න කැමති නෑ මං කැමති මේ 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 ශල් මඩිය ස්බුක් කවි සහ අපි ඊට පර පරණ නොස්චල්ජි කවි අපි ගේන්නේ ආ්‍යාන ගේනවා සේකරවගේ නවා පරණ කයිල්පොත් ගෙන වික්‍රම සිංහ ගේනවා සිංහල සහිතති නැීම වා මචන් මේ ජාතක් කතා පොතග මේක මගුලක්ත් නැතුවෆෙස්බුක් එකේ කවිදී අවකාශ්‍යයක්වරලාතිෙන වන මොකක් කර ගෙන ක්ස්පිරන් එකක් කරිවට හිතන දෙයක් කරවාලඟ මට හිතන මට මගේ මගේ මේ ප්‍රීඩාවට මේ මගේ පලේකරය ග්‍රව් එක මදි වගේ සේ ගැන එකන මඟකම මේ ිගලෙට් කරනවා නෙවේ මට ඕන ඊටයි කැනෙ එකන මට හැ මටසාමානය හරි අමාරීසර් හැමදේම විකුණන පොලකින් ගිල බඩු ගන්න ම ට හරි මති සුවමාට කියල මට ඕනද යන එතැකින් ගන්න ඉඳ මගේ බඩුව දන්නම කැමතිත් ඒවා ගිතනක කැනෙ මට ඕන මේමී ප්‍රමාරූපික හමකෝ ඇතිවෙන් ඇතිකට උත්තරේ මගන අපි මහන් ප්‍රශ්නත්තමයි මෙච්චර කවිලියලා වමේ ව්‍යආපාරුවයි දලා අන්තිමට අපිට තුරුණ රට මේ කනන් අප සල ෆෝමට් ආපෝ් පට හිතන්න ව එකද ආධ්‍යානයද නෙවෙයි අප වෙනම ආපව ආකෘතින් නැවතත් කල්පනා කරන්න වෙන වාගේ තනක තයි මන් ඉන්නන්නේ එඳ එපී ගැතියෙනීමට අති අ සාම්්‍රදායි කරත්තයකින් මං ප්‍රික්ෂි කරනේ හරකම්ම ලියේකට මගේ මන්දරනයකට ගියාපුම අකිම ඒකට මට කවියයක් නිශිද කවියක් තෝරාගෙන කියවන්ඩෝ මංකැමති සයිට්ටේකට යද්දිී ඔුන්ට ොඩ අනවශ්‍ය බලවේගේගැන එක මගේ නිදහස් අවකාශය වලංගු කරනවාගේ කියර මට හිතෙනවා. ඒටොටමට ලේසි මහරිමේ බොහොම මේන. ට ැම කවි ඇතටම ඒ පොල ධනනි කරන්න එම දුන්නන් ම දැම එඩිත් කරන්නවීමට ගොඩක් එ හසන ක එඩිත් කරන්න ඇත ඒ පොලට කැලපම එඩි කර ක දිලින් මේ ලංකාවේ මේ මෝත වෙද්දි කවිලියනාය සහ ඒ කවිය ජනකව ගත්ත ම ජනකවි දුක්පුතුන්ගේ කවින මචන් හරත්ත කකා දුපතුන්ගේ කවි දුකට පත්වෙච්චායිගේ කවි දුප්පොතුන්ගේ කවි එක ද මේ ජන කවි කිය බොහෝම දුපතුන්ගේ කවි ටිකක් මේ මහාකවිනිකං පොහොසොතුන්ගේ කවි වගෙනකං රජයක්දුපුතා දඹ දෙන කාලේ කවුසුලමින මහාකාවය පොහසොතුන්ගේ එ දුපොතුන්ගේ කවිවර තියන්නේ බොහෝ වෙලාට වේදනාව වේදනාව කියාගඩ කරන එකක් කියලා මේ මට නක හිතච්චක් දිරිත් අද නොකම නෝට් ගදදා ගත්මිකක් මහා කවි පොහොසතුන්ගේ කවි අපේ කවි අපි ලියනේවා දුප්පුතුන්ගේ කවිද කියලා දුපත්කමටද කවිියන්න්න ේදනාවට කවිලියන්න කියලා ප්‍රමේසා ස්ටේ සම්න්ධමු තනි පැත්ෙන්කොත් වේදනාව තමයි එකත් වේදනාවට කවිලියන්න කියලා මගේ මේ පැතිලි සහගත අදහසට දිලිත් එකතු කරන්න කොවාගේ අදහස මිනිස් විශෂය කොහෝටස පැටිලිසාකත ඉ තමයි එක හද කවිලි වූ අද අඳනවාද නානවාද ඇමකම පැටිල්ලිහා ගඩ කනගත් තමයි. උදට ෝශ්‍යගත්ධානෙක ඩපිර්ණ එක පොතල්ලියනක උගන්නනයක පැටිලිය ගන්න තමයි ඒ ඩක් පවිලෙල්ලි නොගනක සරලාදහසි ගත්තත් එහෙම අනික ජනකවිවල දුපොතුන්ගේ වේදනාවව තියන කියද රර්මේ මට හම්මුණ එරික් ළඟති කියනවාඇල් කඩදදි ඇ කඩක් ද ඇල් නලද්දී උන්ට කවි කියන්න දීලා තියෙනෙ මේ ඇල් කන්න නිසා කිය නැත කඩකඩා කන හිද උත්ට කියන්න ව එෙහිමිට පුහමඉතින් අපේ මේ ගොයන් කවිත් අපිට එඒම තියාගන්න පුළුවන් දැසය කියන ඔය හර්ගී කරනයම මේ දෘෂ්ටිවාදයක් මංගේ මේ ව පයමටට ඇල් කවිට බ ගන්න පුළුවන්න් මගේට ඕකම දෘෂ්ටිවාදයක් හෙදායි එකක් සාහිත්‍යහෙම ජනකවි විදක්ද කයි විදියට මගේඇලිකවැඩවල ීමම බෙදාගන්න මගේ පෞද්්‍රී ජීවිතන්ය කිසි බෙද නෑ මොකොද මදන්නව පොහෝසත්ය මිනිස්සු ලියන සහර කවි අතිශය නිර්ධන පාන්තිකයි නිදන පාන්තිකය යිස් පිලි මිනිස්සු ලියන පෝසත් කයි වටන මමත් හිතනවා පොහසතුන් ගාවත් දුක තියනවා තිනකාව විශවාස්සක බොහ පොහොසතුන් ගව. පිහිතනෝ ටෝඩා දුක තිෙන පොහොසතුල්ලො ඉන්නව කියලා හිතනවා. දි මට වත් එක්ක පැය ගන එළිවෙනකම් තව අපිට සරුසාරමත්වන බෝතලයක් තිබන ඉවර වෙනකම් කයිව ගහන්න කවි ගැ කයිවවාරු ගහන්න පුළුවන්කමක් තියෙනවා ඇැබැ මේ අවකාශ්‍යමන් කැමති මේ සංවාදය තාවකාදකොම මෙතරී නවත්තන්න ඒ නවත්තන්නේ සංවනධ පටන් ගත්තමා සංවාදය අවසන් කරන්නේ ඔය දිලි තිවර කරන්න අපි දෙන්නක. එකක් එකක්කම ඉවර කන්න කියපු පවම හරියා මං විදිරමේ පටන් ගත්තා විකාශනය නැද ඩක් ගලාව සංකාරණ කිය පවාම අරුුදය නමුත ම කියන්න කමතිය ගැනෙ. මගේ චින්තන මේ අවකාශය සංස්කෘති මේය අවකාශය සිතුම් පැතුම් හදදිී මට සිංහල ගුරුවරු විදිහට එතර මගේ පිියවෂන් ගුරුවය දම්මි බ්ඩාන. තනක තිමං දමි ණ්ඩාසගේ අප හොද මිත්‍රේ න මට ඇ ඇත්ක ඇති හරි යන්න බැරිගති ඇත් නැදැන් පඩිපෙල හිලි වරයිව ගැනද මේ මට ඔයා කියල කියෙන චුට්ටක් තාමත් මාව හොල වන්නපුුව තමනිකන් හිහල අර හොමනිකක් මකරරි ඇැනපුහම් පොඩි ප්ලේටිකක් දන්න වගේ ද ඇැන කෙනෙක් එහිද මහරි කැමත්තෙන් හපු ගමනක් අද අපි කට්ටිය ඇත්තක්ක හයි වගේම මගේ ගැන මගේ සාහිත්‍ය ලෝකය මගේ කාවිලෝකය ඇතුළේ වැඩකරදය ගැනැම් වෙලේම මං අයිඩියල් ඇක්් දෙේ ගැන. කැමති මේ සරින සංස්කෘති අවකාශය ඇත් එක වැඩ කරන්න කැමති එකින් කිවෙන එකඟයි කියලා මං ආසයි මේ අහපු ප්‍රශ්නෝලට හා සග මේ ඇතැම් විග්‍රහයන් හා සමහර මට ඕනම එකන එකනෙ. මේ පොත මගේ ගෑණිය නම් මට ඉස්පර්ස කරන බැරිවෙච්ච නිල මගේ ගෑනිිකෙස ස්පර්ශ කල තිව. මං අසයි මගේ ගෑනගේ සුංගාත්ම කලාපස ඉස්පර්ස කරල උත්තේජනය කර පට. Thankැක. Thankක දිරිත්. Thankක. Thank. You. Thank you,